මා දැන් සිටින්නේ මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වේද ඒකකයේ. දැන් මෙතන බැලූ බැලුවත් ඉන්නේ අපේ ගැබිනි මාතාවන්. මේ ගැබිනි මාතාවන් මේ මහනුවර ප්‍රදේශයේ ඒ වගේම ඉන් අවට ප්‍රදේශවල මව්වරුන්. ඉතින් කොච්චර සේවාවක් මේ ඒකකයේ හරහා සිදු වෙනවද කියලා අපි අද දවසේ දැනගන්න සම්බන්ධ කරගත්ත මේ වෙලාවේදී අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාව මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිශාංක විජේවර්ධන අපේ වෛද්‍යතුමා. වෛද්‍යතුමනි මට කියන්න මේ ඒකකයේ කොච්චර ඇඳන් සංඛ්‍යාවක් තියෙනවද, කොහොමද මේකේ කටයුතු සිදු වෙන්නේ මේ වෙන විට? දැනට ඇත්තටම මේ ඒකකයේ ඇඳන් 112කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. අපිට මෙවැනි ඒකක තුනක් තියෙනවා. ඒ අනුව ඒකකවල ඇඳන් 350කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. වසරකට මෙවැනි ඒකක තුනම එකතු වෙලා නව වසරකදී අපිට එක් වසරක් තුළ නව උපත් 10,000කට ආසන්න සංඛ්‍යාවක් දරුවන් බිහි කරන්න මේ ඒකකයේ දායක වෙනවා. ගොඩක් වෙලාවට වෛද්‍යතුමනි දැන් අපි මේ අසනීපයක් වුණාම පුරුදු වෙලා තියෙන්නේ කොළඹට යන්න. කොළඹට ගිහාම හැමදේම අපිට ලැබෙනවා කියලා. නමුත් මේ වන විට අපි දකිනවා අපි මේ බොහොම ඇස් පනා පිටම දැකපු දෙයක් තමයි මහනුවර ශික්ෂණ රෝහල තුලත් පුදුමාකාර පහසුකම් තියෙනවා මේ හැම දෙයකටම. ඇත්තටම තෘතීක සත්කාරයකක හැටියට මහනුවර මහරෝල ශික්ෂණ රෝහලක් හැටියට ඒ සියලුම සේවාවන් එකම වහලක් හැටියට දෙන්න පුළුවන් මට්ටමට මේ වෙනකොට සියලුම පහසුකම් සහිත ආයතනයක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මහනුවර මේ නගරය ආශ්‍රිතව පමණද මේ මව්වරු ඉන්නේ? එහෙම නැත්නම් ඒ අවටත් ඉන්න මව්වරු මෙතෙන්ට සම්බන්ධ වෙනවද? ඇත්තටම නැහැ. මහනුවර මහරෝල හැටියට අපි මධ්‍යම පළාතේ රෝගීන්ට පමණක් නෙවෙයි, මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ රෝගීන්ට පමණක්ම නෙවෙයි, ලංකාවේ බස්නාහිර පළාත සහ දකුණු පළාත හැර අනිත් සියලුම පළාත්වලින් පැමිණෙන රෝගීන්ට මේ සේවාව සපයනවා. අපිට දැනට අනිකුත් පළාත් හතෙන්ම රෝගීන් මේ වෙනකොට පැමිණෙමින් සිටිනවා. ඉතින් මේ අම්මල ඔක්කොමලා වාඩි වෙලා ඉන්නේ බොහොම සුව පහසුවේ. දැන් වෛද්‍යතුමනි මං හිතන්නේ අපිට මේ රෝහලක් ඇතුළට ගිහාම පොඩි මානසිකත්වයක් තුන අපි ලෙඩ්ඩු කියලා. හැබැයි මෙතනදී අපි දකිනවා හරි විශේෂත්වයක්. මේ මහනුවර රෝහලට ආවට පස්සේ මම දැකපු දේ තමයි මේ අය තමන්ගේ ගෙදර ඉන්නා වගේ තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්න උත්සාහ කරන්නේ. මේ පරිසරය පිළිබඳවත් අපි ටිකක් කතා කළොත්? ඇත්තරම මහනුවර මහරෝල හැටියට අපි අපේ දැක්ම වෙලා තියෙන්නේ සුරක්ෂිත රෝහල බවට පත්වනක, ලංකාවේ තියෙන සුරක්ෂිතම තෘතීක සත්කාර ඒකකයේ බවට පත්වනක. ඒ අනුව අපි ඔබ දන්නවා ගර්භණීතාවය කියන්නේ ඇත්තරම අසනීපයක් නෙවෙයි, ඒක ස්වභාව ධර්මයේ සංසිද්ධියක්. ඒ අනුව ඒ පැමිණෙන අම්මලාට නිවස වගේම ගෙදර වගේම හුරු පුරුදු පරිසරයක් බිහි කරන්න, යූසර් ෆ්‍රෙන්ඩ්ලි රෝහලක් බවට පත් කරන්න, ජනතා හිතවාදී රෝහලක් බවට පත් කරන්න අවශ්‍ය කටයුතු අපි කරගෙන තියෙනවා. හොඳයි. දැන් අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා මේ පැහැදිලි කළේ මේ මහනුවර රෝහලේ තියෙන විශේෂ එක ඒකකයක් විතරයි. මේ වගේ ඒකක ගණනාවක් මේ මහ රෝහල තුළ තියෙනවා, මේ ශික්ෂණ රෝහල තුළ තියෙනවා මහනුවර. ඉතින් අපි එකින් එක බලමු. මේ මහනුවර ශික්ෂණ රෝහලේ අපේ රෝගීන් වෙනුවෙන්, සුවහසක් රෝගීන් වෙනුවෙන් කොයි වගේ මෙහෙවරක් ඉටු කරනවාද කියන කාරණාව සම්බන්ධයෙන්. ප්‍රසව කට්ටියත් ඉන්නවා, නාරිවේදී අයත් ඉන්නවා. ප්‍රසව කට්ටිය කියන්නේ මව් ගර්භණී මව්වරු ඉන්නවා. සාමාන්‍යයෙන් මේ වාට්ටුවේ දවසකට 100කට ආසන්න ප්‍රමාණයක් රෝහල් ගත වෙලා ඉන්නවා. මේ මව්වරුන්ට අපි සෑම සියලු පහසුකම් සපයනවා. මේ වාට්ටුව තුළ සූතිකාගාරයක් පවතිනවා, සීස වාට්ටුවක් පවතිනවා, පසු ප්‍රසව වාට්ටුවක් පවතිනවා. මේ වාට්ටුවේ සෑම ප්‍රදේශ පූර්ව ප්‍රසව වාට්ටු, සීස වාට්ටු, සූතිකාගාරය, නාරිවේදී වාට්ටුවලට රජය මගින් ඇඳ ඇතිරි සපයනවා. ඒ වගේම රෝගියාට අවශ්‍ය සියලුම ප්‍රතිකාර සපයනවා. සියලුම ඕනෑම අසාධ්‍ය තත්ත්වයකට පවතින මව්වරුන් මේ රෝහලට වෙනත් රෝහල්වලින් ට්‍රාන්ස්ෆර් කරලා එවනවා. ඒ මව්වරුන් සඳහා සියලුම රාජකාරි කටයුතු, ඒ මව්වරුන්ගේ ජීවිතය බේරා ගැනීමට, දරුවාගේ ජීවිතය බේරා ගැනීමට මෙම වාට්ටුවලින් ප්‍රතිකාර කරන. දවසේ වාට්ටුව බාරගත්තට පස්සේ මේ වාට්ටුවල සෑම මවක්ම වෛද්‍යවරයෙක් පරීක්ෂා කරනවා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් දරුවා මවගේ භ්‍රූණ හෘද ශබ්ද, දරුවාගේ හද ගැස්ම සටහන් කරනවා. ඒ වගේම සෑම ඖෂධ ප්‍රදානය, මව්වරුන්ගේ වෙනත් රෝගී තත්ත්වය අනුව වෙනත් තැන්වලට යොමු කිරීම, වෙනත් පරීක්ෂණවලට යොමු කිරීම ආදිය සියලුම දේ කරනවා විශේෂඥ වෛද්‍යවරු,
නේවාසික වෛද්‍යවරු ඒ වගේම රෝග තත්ත්ව අනුව අදාළ හෘද රෝග විශේෂ ඒ රෝගීන් ඉන්නවා නම් එම විශේෂඥ වෛද්‍යවරු ස්නායු සම්බන්ධ ඒ ගොඩාක් වෙනත් රෝග තත්ත්වවල ඉන්න මව්වරුන් මේ වාට්ටුවේ ඉන්නවා. ඒ කියන්නේ මේ රෝහල තමා ඒ සියලුම විශේෂඥවරුන් සිටින රෝහලක් නිසා රෝගී තත්ත්වයන් වලින් සිටින මව්වරුනුත් බොහෝ පිරිසක් මේ වාට්ටුවේ ඉන්නවා. ඒ අයත් මේ වාට්ටුව තුල බලා ගන්නවා. මේ වාට්ටුවේ තියෙන සිටින සියලුම කාර්ය මණ්ඩලයේ මව්වරුන් සුහදව පිළිගැනීම කරනවා. ඒ වගේම එයාලගේ ආගමික වතාවත් කෙරෙගීම සඳහා ස්ථානයක් පවත්වාගෙන යනවා. ඒ වගේම පොත්පත් සංගරා වෙනමම තියෙනවා. ඒවා බලනවා. ඒ වගේම සියලුම වාට්ටුවට එන්න කලින් අපි කුළුඳුල් මාපිය හමුව කියලා හමුවක් පවත්වනවා. ඒ හමුවේදී මේ වාට්ටුවේ කාර්යභාරය කෙසේද කියලා සියලු මව්වරුන් සියලුම දෙනා දැනුවත් කරනවා. සිය මව් ශල්‍ය කර්මයක් කරන්නේ කොහොමද, බබා හම්බ වෙන්නේ කොහොමද, ඔයාලා ටිකට් කපලා යනකොට කරන්න ඕනේ දේවල් ඒවා සියලුම දේ සායනවලදීන් අපි සෑම අන්තිම ඉරිදා දවසකම සායනයක් වෙනමම පවත්වනවා කුළුඳුල් මව්වරුන් සඳහා. ඒකට අනිත් මව්වරුනුත් ගෙන්න ගන්නවා. විශේෂයෙන්ම ඒක කුළුඳුල් මව්වරු ඉන්නේ, අනිත් මව්වරුත් පැමිණෙනවා. ඒකෙන් එයාලව අපි දැනුවත් කරනවා මේ රෝහ මේ වාට්ටුවෙන් අපේ වාට්ටුවෙන් ඔයාලට සපයන්නේ කොහොමද සේවාව කියලා. මව්වරු විතරක් නෙවෙයි පියවරුත් එදාට ගෙන්න ගන්න. ඒ වගේම පොය දවස්වලට බණ වැඩසටහන් තියෙනවා. එය ස්වාමින් වහන්සේ නමක් වඩම්මලා ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම භාවනා වැඩසටහනක් තියෙන පොඩි වෙලාවක් ඒවටත් මව්වරු සහභාගී. තිස් පස්වැනි වාට්ටුව ඇතරම වෛද්‍යවාට සංකීර්ණයේ එක් වාට්ටුවක් මෙම වාට්ටුව. මෙහි රෝගීන්ට පහසුකම් සැපයීම සඳහා දැනට ඇඳන් 50කින් සමන්විතයි. ඒ වගේම එවැනි වාට්ටු 4කින් සමන්විත වෙනවා මෙම වෛද්‍යවාට සංකීර්ණය. එසේම විශාල විශාල රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කරන ලබනවා මෙම වාට්ටුව තුළ. විශේෂයෙන්ම ඩෙංගු රෝගය පැතිරෙන අවස්ථාවන්හිදී ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් මෙම වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. අතිවිශේෂ පහසුකම් වලින් සමන්විත වෛද්‍යවාට සංකීර්ණය ඩෙංගු රෝගීන් ඇතුළු අනිකුත් සියලුම රෝගීන් සඳහා ප්‍රතිකාර සැපයීමට අවශ්‍ය පහසුකම් වලින් සමන්විතයි. ඩෙංගු රෝගීන් සඳහා අවශ්‍ය අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් උපකරණ ඇතුළු සියලුම පහසුකම් මෙම වාට්ටුවේදී රෝගීන් සඳහා සකසලා තියෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට හදවත් බද්ධ කිරීම සිදුවෙනවා මහනුවර ශික්ෂණ රෝහලේ. මේක ඓතිහාසික සිදුවීමක්. මේ වෛද්‍ය කණ්ඩායමට වෛද්‍යවරුන් විශාල පිරිසක් සම්බන්ධ වුණා. මුදිත ලංසක්කාර අපේ විශේෂඥ වෛද්‍යතුමා, එතුමා හෘද උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා විදිහට කටයුතු කරනවා මහනුවර මහ රෝහලේ. වෛද්‍යතුමනි මට කියන්න, දැන් මේ අවස්ථාව මහනුවර රෝහලට කොහොමද ලබා ගන්නේ, මේ අභියෝගයට කොහොමද මුහුණ දෙන්නේ? ඒක ඇත්තටම විශේෂ අභියෝගයක්. අපි එක කණ්ඩායමක් විදිහට අපේ ප්‍රධාන වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ නිර්වින්දන වෛද්‍යවරුන් සාකච්ඡා කර ආරම්භයේදීම අපි දන්නා හැම දන්නා පරිදි ඒ කාර්යයටද වෙන රෝහල් වලින් සම්පත්දායකත්වයක් ලබා ගත්තා. මේක පළවෙනි වතාවට කෙරේ. විශේෂ විදේශ කණ්ඩායමක් පැමිණෙන්නේ නැති කරපු විශේෂ ශල්‍ය කර්මයක් විදිහට මේක ඉතිහාසගත වෙනවා. ඒ අවස්ථාවට අපේ සෑම දෙනාගේම දැනුම එකතු කිරීම නැත්තම් පූල් කිරීමක් කරලා තමයි මේ අවස්ථාව සකසා ගත්තේ. ඉතින් ඒකෙදී කිසිම වරදක් වෙන්නේ නැති වෙන ආකාරයට සියල්ලම උපරිම මට්ටමින් කිරීමට ලැහැත්වීමක් තමයි අපි සිදු කරේ. ඒකට අපේ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය රත්නායක මහත්මයාගේ අනගි සහයක් ලැබුණා. ඒ උතුමාගේ මූලිකත්වය ඇතුව අපි සාකච්ඡාවට කීපයක්ම තිබ්බා. මාස කීපයක් පුරාම අපි ලැහැත්ති වුණා. ඒකට අවශ්‍ය උපකරණ සොයාගත්තා. ඒකට අවශ්‍ය කරන පරීක්ෂණ සිදු කරා. ඒ සියලුම දේවල් සිදු කිරීමෙන් අනතුරුව තමයි අපි රෝගීන් කීප දෙනෙක්, ඒ හදවත් බද්ධයට කළ යුතු රෝගීන් කීප දෙනෙක්, ඒ කියන්නේ අපි කියනවා නම් හෘදේ ක්‍රියාකාරීත්වය ඉතාමත් දුර්වල මට්ටමකටපත් වෙච්ච, උදාහරණයක් විදිහට අපි මේ කරපු
රෝගියාගේ ක්‍රියාකාරිතය වසරක ඇතුළත 145ක විතර තත්ත්වයක තිබිලා 10ක් 12ක් දක්වා අඩු වුණා. ඉතින් ඒ කාලයේදී ඒ වගේ රෝගීන් 4-5 දෙනෙක් ලැහත් වෙලා ඉන්න ඕන. මොකද රෝගී හදවතක් නැත්නම් මොලේ මියගිය රෝගියෙක් ලැබෙන් නිතරම හමු වෙන්නේ නැහැ. හමු වුණත් ඒගොල්ලෝ කැමති වුණත් ඒ නෑදෑයන් ඒක ලබා දෙන්න අවයව ලබා දෙන්න. නමුත් සමහරලාට ඒ රෝගීන් සුදුසු මට්ටමේ නොසිට ගැළපීමක් නොවෙන්න පුළුවන්. ඉතින් අපි ඒ කාර්යයන් සියල්ලම උපරිම මට්ටමට අපේ මේ බද්ධේ තාක්ෂණික වශයෙන් අසීරු කාර්යයක් වගේම ඊට පසුවත් ඒ නොගැලපීම් සිදු වුණොත් ඒ අවස්ථාවේදී ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒක අපි ඉංග්‍රීසියෙන් කියන රිජෙක්ෂන් කියලා. ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපි ඒක වළක්ව ගන්න උපරිම මට්ටමට ක්‍රියා කළා සුදුසු පරිදි ඒ රෝගියා ලබා දෙන රෝගියත් ලබා ගන්න රෝගියත් ගැළපීම සිදු කරන්න ඕනේ. ඒක උපරිමටම ලෝකයේ අනිත් හෘද බද්ධ කිරීම සිදු කරන ආයතන වලට සමගාමී වෙන්නේ නැත්නම් ඒ මට්ටමින්ම අපි ඒ කටයුත්ත ඉටු කරා. මොළයේ මරණ තත්ත්වයේ පසුවෙකු බව සනාථ වෙනවා. සිය මොළයේ මරණු පුතාගේ හදවත පුෂ්පා කුමාරී ජීවත් කරවීම සඳහා පරිත්‍යාග කිරීමට ප්‍රදීප්ගේ දෙමාපියන් ඒ මොහොතේදී ඉදිරිපත් වෙනවා. ඒ අනුව පුෂ්පා කුමාරී යලිත් අලුත් හදවතකින් ජීවිතය දකින්නට උත්සාහ ගත්තේ කෙසේද? ප්‍රදීප් කුමාර සිය හදවත දන් දී මෙලොවින් සමුගත්තේ කෙසේද? දැන් මනින් ඊට පස්සේ ගෙදර යන්න ඕනේ නේ? දරුවෝ දෙන්නෙක් බලාගෙන ඉන්නවනේ නේද ගෙදර කට්ටිය? එක්කෙනයි. දුව විතරයි. පඩිපෙල් වහින්නත් පුළුවන් නේ? පුළුවන් දැන්. දැන් මේ විදියට මෙයාව උදේ හවස උඩට පල්ලෙහාට මේ විදියට එක්සයිස් කරනවා නේද? ඔව් තව කෙනෙක් ඉන්නවා ඒ මිනිතුරි දෙන්න. උදේ හවස ඇවිල්ලා සරලවම කියනවා නම් නිර්වින්දනය කරන්නේ නැතුව කිසිම මේ සර්ජන් මහත්තයෙකුට ඔපරේෂන් කරන්න බෑ. මොකද ලෙඩාට වේදනාවක් නැති වෙන්න ඕන. ලෙඩාට ඒක මතක නැති වෙන්න ඕනේ. එතකොට ඒ දැන් සියලුම කොටස් ආවරණය වෙන්න තමයි නිර්වින්දනය සාමාන්‍යයෙන් අපි සූදානම් වෙන්න ඕනේ. වර්ග කීපයක බෙහෙත් එකතුවක්කින් තමයි නිර්වන්දනය ඇත්තටම කෙරෙන්නේ. ඒ අතරේදී ලොකු ප්‍රශ්නයක් තමයි අපිට හුස්ම ගැනීම නවතිනවා. එතට ඒ ටික අපි බලා ගන්න ඕනේ. අපි ඒ ලෙඩාගේ ඒ සියලුම දේවල් අපේ අතට ගන්නවා. ඒ අතට අරගෙන ඔපරේෂන් එක ඉවර වුණාට පස්සේ ආපහු ලෙඩාට ඒක කන්වර්ට් කරන්න ඕනේ. يعني ලෙඩා තනියෙන් හුස්ම ගන්න තනියම කරගන්න පුළුවන් ගන්නට අපි ඊට පස්සේ අපහු රිවර්ස් කරන්නත් ඕනේ. තියෙනවා හෘදේ බද්ධ කිරීමේ ශල්‍ය කර්මය අනිකුත් හෘද ශල්‍ය කර්මවල වඩා ගොඩාක් වෙනස්. මෙහිදී හේතුවක් තමයි මෙහිදී අන්න එක්කේ අවයවයක් තව අයෙකුට බද්ධ කිරීම. ඊට අමතරව මෙහිදී මොළේ මරණ රෝගියෙකුගේ අවයවයක් තමයි අපි බද්ධ කරන්නේ. මේ හේතුව නිසාම මෙහිදී අනිත් හෘද ශල්‍ය කර්මන වඩා මෙහිදී ආචාරතම් පද්ධතියක් ඇතුළත සිත සංකීර්ණ යාන්ත්‍රණයක් මේක ඇස්තේ තියෙනවා. ඊට පස්සේ සජාචාරාත්මක නිර්ණයන් සහ මේ යුක්තියත් තියෙනවා. ඕක අවයව බෙදීමේ තියෙන යුක්තියත් සමග තමයි සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව මෙහි සංකීර්ණත්වය වැඩිම තියෙන්නේ මෙහි මනාව පුහුණු වුණු වෛද්‍ය විශාල කණ්ඩායමක් මේ සඳහා සහභාගී වෙනවා. අපි ජාත්‍යන්තර එංගලන්තයේ තියෙන විශාල එකක් විශාලතම හෘද බද්ධ ශල්‍ය කර්ම කරන ආයතනයක් සමග සම්බන්ධ වී තමයි කරේ. අපි සම්පූර්ණයෙන්ම ඒ ජාත්‍යන්තර මූලධර්ම අනුකූලව තමයි කරේ. ඒ කිසිම අපි අති මෙච්චර කාල පරක්කු වෙන හේතුව අපිට අවශ්‍ය දේවල් සියල්ලම සපුරා ගන්නකම් හිටියා අපි. කාලය කියන එක හරිම සංකීර්ණයි. මේ හෘද වස්තුවක ගලවලා පැය 3ක් ඇතුළත සම්පූර්ණයෙන් බද්ධ ඉවර කරන්න ඕනේ. නැත්නම් හෘද වස්තුව මැරෙනවා. ඒට හේතුව තමයි එතකොට හෘද වස්තුවට ගලවලා තියෙන ඒ දෙක මැර රෝගියාට කිසිම පිළසරණක් වෙන්නේ නැහැ. මෙහි එක හේතුවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මොළේ මරණ රෝගියෙක්ගෙන් අපි හෘද වස්තුව අපි ලබා ගන්නේ දවස් 3ක් 4ක් ඇතුළත ලබා ගන්නවා. නමුත් අපිට මෙහිදී දවස් 11කට පස්සේ හෘද වස්තුව හම්බ වුණේ. මේ හෘද වස්තුව එකපාරක් හෘද වස්තුව නැවතිච්ච හෘද වස්තුවක්. මට බ්‍රහස්පින්ද අපි සිකුරාද කියලා බ්‍රහස්පින්ද මට හෘද වස්තුව ලබා ගන්නවද මම ඇහුවා මම කෝ ගන්න නැහැ කියලා. හේතුව මට පොඩි මේකක් තියුණා මේ චකිතයත් තිබුණා මේ හෘද වස්තුව බද්ධ කරන්න. ආ සිකුරාද මට අයිත් කතා කරාම හෘද වස්තුව හොඳට වැඩ කරනවා ගන්නවද කියලා මම එංගලන්තයේ මහාචාර්යවරුත් සමඟ සාකච්ඡා කරලා
කිව්වා ඔබ එහෙමනම් එකෝකාඩියෝග්‍රෑම් සහ කැතිර පරීක්ෂණ කරලා හොඳම නම් ගන්න කියලා. එහෙදී ඔවුන් කිව්ව දෙයක් තමයි මේ හෘදවස්තු බද්ධ කර කොහොමද මේ රෝගියා ආව ජීවිත ගමනේ අවසානයේ කොටස හිටිය රෝගියෙක් හෘදවස්තු ලබාගත් අය. ඒක නිසා මේ වගේ ශල්‍යකර්ම මේ වගේ මේ කරන්න නිසා පුළුවන් නම් අර ශල්‍යගාරයෙන් ICU එකේ දවස් දෙකක් හිටියත් ඒත් මේ වගේ ස්ටාර්ට් කරනකොට ඇති ඒක. නමුත් අපිට ඔවුන්ගේ උපදෙස් මාලා පිළිපදින නිසා ලෙඩා අපිට සාමාන්‍යයෙන් තරමටම අපි සුවසේ ගිනැතුණා. පුළුවන් වුණා. මෙහිදී දැන් අපි සැලසුම් සහගතව සැලසුම් සකස් කර ඔපරොත් විලේකන හදාගෙන අපි කරා. ඊට පස්සේ ශල්‍ය කර්මයක් කරා. තුන්වෙනි කොටස තමයි ශල්‍යාගාරේ එළියට අරගෙන ICU එකට ගිහින් දැන් වාට්ටුවල තියෙන අපිට හොඳට සුවසේ ලෙඩා ඉන්නවා. ඊළඟ තමයි ඊට පස්සේ තමයි අපිට ඇත්තටම ලොකුම කාර්යභාරය ඉන්නේ. දැන් අපි 120ක් විතර තමයි 20 15ක් 20ක් තමයි කරලා තියෙන්නේ. ඊටරට තමයි 180ක් විතර තියෙන්නේ. රෝගිය කොහොමද බලාගෙන ඉතුරු අවුරුදු 20ක් විතර. ස්නායුසාලේ දැඩි සත්කාර ඒකක දෙක මෙම රෝහලේ ස්නායුසාලේ දැඩි සත්කාර ඒකක දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඉන් දෙවනි දැඩි සත්කාර ඒකකේ තමයි මෙම ස්නායුසාලේ දැඩි සත්කාර ඒකකේ මෙම දැඩි සත්කාර ඒකකේ ඇඳම් පහක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙම ඒකකයට ලංකාවේ දකුණ සහ බස්නාහිර පළාත ඇරි දිවයිනේ සියලුම පළාත්වලින් රෝගින් මෙම ඒකකයට ඒකකේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම මෙම ඒකකයේ අද නවීන තාක්ෂණයට අදාළව නවීන උපකරණ වලින් සමන්විත වෙලා නවීන තාක්ෂණයට අනුව ප්‍රතිකාර ලබන්නේ මෙම රෝගින්. මොළේ සම්බන්ධ අනතුරු මොළේ සිදුවන අනතුරු සහ මොළයට අදාළ රෝග තත්ත්ව නිසා ගොඩාක් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් සමයි මෙම ඒකකේ ප්‍රතිකාර ලබන්නේ. ඒ වගේම මට මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි දිවයින ලංකාවේ පළවෙනි හෘදේ බද්ධ කිරීමේ සත්කමේ ට අදාළව මොළේ මියගිය රෝගියෙකුගේ හෘදේ වස්තුව ලබා දීමට හැකියාව ලැබුණේ මෙම ඒකකෙන්. ඒ සම්බන්ධව ඇතරම අපි සතුටටපත් වෙනවා. ඒ වගේම මෙම ඒකකය භාරව නිරවින්දන විශේෂඥ වෛද්‍යවරු දෙපළක් ක්‍රියාත්මක වෙනවා. විශේෂඥ වෛද්‍ය නිරවින්දන විශේෂඥ වෛද්‍ය රවිවීරකෝ මහතා සහ නිරවින්දන විශේෂඥ වෛද්‍ය උදේ කරුණාරත්න යන මහත්වරුන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලෙස වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතා මේ ක්‍රියාත්මක වෙන්නේ සිටිනවා. සිටින්නේ මහනුවර මහරෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ ලංකාවේ දැනට ක්‍රියාත්මක විශාලතම සහ පැය 24ම ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකය තමයි මහනුවර මහරෝහලේ මෙම රුධිර කාන්දුකරණ ඒකකය. දැනට එය උපකරණ එහෙම නැත්නම් මැෂින්ස් 40කින් සමන්විතයි. එයට එක්වර රෝගීන් 40ක් සඳහා රුධිර කාන්දුකරණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව ලංකාවේ බස්නාහිර සහ දකුණු පළාත හැර අනිකුත් සියලුම පළාත්වලින් මහනුවර මහරෝහලට පැමිණෙන වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණය කිරීමේ පහසුකම සපයා තිබෙනවා.
මහනුවර වකුගඩු ආරක්ෂක සංගමය වකුගඩු පිළිබඳව ජාතික ජනාධිපති කාර්යසාධක බලකාය සහ මහනුවර මහරෝල එක්ව ක්‍රියාත්මක වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් මෙය මහල් සායක සමන්විත ගොඩනැගිල්ලක්. මෙම ගොඩනැගිල්ල මහනුවර මහරෝලේ ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකයට අමතරව මෙම ඒකකය තුළ සහනදායි මිලට වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ ඒකකය සිදු කිරීම රුධිර කාන්දුකරණය සිදු කිරීම සිදු කරනු ලබනවා. මේ තුළ ඉතා දුරබැහැර ප්‍රදේශවල සිට රුධිර කාන්දුකරණය සඳහා මෙම රෝහලට පැමිණෙන රෝගීන්ට නිවාසික පහසුකම් වගේම ඉතා සහනදායි මිලකට රුධිර කාන්දුකරණයක් ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා. ලබන වසර මැද භාගයේ පමණ වන විට මෙම ගොඩනැගිල්ල ජනතා අයිතියට පාවරීමට බලාපොරොත්තු වෙනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සහ ජනාධිපතිතුමාගේ පූර්ණ අධීක්ෂණ යටතේ සිදුවන ක්‍රියාවලියක්.